ජීවත් වීමේ බලාපොරොත්තු පෙරදරිව මරණයට කැපවුණ සතුන් ඉන්මුදවා අභය දානේ ලබා දෙන ශ්‍රද්ධා අභය දාන පුණ්‍ය ව්‍යාපෘතිය ආරම්භ වන්නේ 2014 වර්ෂයේ සිටයි. මහමෙවුනාව භාවනා අසපු සංචිතයත් ශ්‍රද්ධා මාධ්‍ය ජාලයත් ශ්‍රද්ධා සමාජ සත්කාර අංශයත් සමග එක්ව දියත් කරනු ලබන අභය දාන පුණ්‍ය ව්‍යාපෘතියේ 73 වන අධියර අද පැවැත්ුණා. ඒ කඩුවිල මහමෙවුනාව බෝධි ඥාන භාවනා අසපු පරිශ්‍රයේදී පිනොත් ස්වාමින් වහන්සේලාගේ ගෞරවනීය වැඩමවීමෙන් එම කටයුතු සිදු කෙරුණා. මෙහිදී කැබිනි එළදෙනුන් 3 දෙනෙකු ඇතුළුව ගවයන් 11 දෙනෙකු නිදහස් කරනු ලැබුවා. සද්දා මජ්ජාලය ගන්න මේ සමාජ සත්කාරය ගැන ඇත්තටම අපිට සතුටුයි. අද ගොඩක් සත්තුන්ගේ අපි දැක්කා ඒගොල්ලන්ගේ නිදහස් දගෙනකොට ඒගොල්ලන් කොහොමද මේ අතිඳින්න කියලා. ඇත්තටම මේ ගොඩක් ලොකු පිංකමක්. තව තවත් මේ වැඩසටහන් කරගෙන යෑමට සත්‍ය ධෛර්ය ලැබේවයි කියලා ප්‍රාර්ථනා කරනවා. මරණයෙන් ජීවිතයක් මුදවා ගැනීමේ උදාරතර පුණ්‍ය ක්‍රියාවට දායකත්වේ ලබා දෙමින් පින්වතුන් 127 දෙනෙකු මෙම කාර්ය සමගින් එක් වුණා. ලක්ෂ 12කට අධික පිරිවැයක් දරමින් මෙම සතුන්ට අභය දානේ ලබා දුන් අතර නිදහස් කරනු ලැබූ ගවයන් රැක බලා ගැනීම සඳහා කිරි ගොවීන් 5 දෙනෙකු වෙත එම ගවයන් බාර දීම අද සිදු කෙරුණා. අපි අභය දානේ කියලා කියන්නෙම බිය නැති බව දන් දීම කියන අදහසින්. මේ ලෝකයේ ඕනෑම සත්ත්වෙක් මරණය ඉදිරියේ බයටපත් වෙනවා. ඒකට හේතුව තමයි පින්වත්නි ලෝකේ සත්‍යයන් කොතනක කොයි විදියකට උපත ලැබුවත් හැම කෙනාම අකමැති දුකට ජීවිතයට අකමැති නැහැ. එහෙනම් අද මේ පින්වතුන් තමන්ගේ ජීවිතේ මෙලව වශයෙන්ුත් පරලෝ වශයෙන්ුත් සසර පුරාවටත් බිය තැති ගැනීම වලින් තමන්ගේ ජීවිතේ ඈත් කරවන උදාර කර්මයන් රාශියක් තමයි මේ රැස් කරගන්නට යෙදුනේ. බුදුරජාණන් වහන්සේ තමන්ගේ ශ්‍රාවක ශ්‍රාවිකාවන්ට දේශනා කරන්නේ තමන් උපමා කරගෙන අන් අය දෙස බලන්න. ඔබට දකින්න පුළුවන් සමහරලාවට සත්‍යයන් ඝාතනය කරන තැන්වලට ගියාම මේ සත්‍යයන් විඳින දුක. ඒ කියන්නේ මරණය කියන්නේ ඒ අය විඳින මං හිතන්නේ අවම දුක වගේ. ඒ හේතුව මරණයට කලින් තමයි දැන් මම මරණයට පත් වෙනවා කියලා ඇස් අනාපිට පිනිපිනි විඳින්නා වූ දුක අපට හිතා ගන්නට බෑ. ඒයින් වළකවලා ඔබේ ජීවිත රැස් කරගත් පුණ්‍ය සම්පත්තිය මෙපමණයි කියලා ප්‍රමාණ කරන්නට බෑ. මේ සත්‍යම් මූලික කරගෙන තවත් කිරි ගොවීන් ඔවුන් ඒ තුලින් ප්‍රතිලාභ ලබනවා. ඒතර ඔවුන්ගේ ජීවිතේටත් යම් සැපයක් සෙතක් උදා වෙනවා අනිත් පැත්තට. එනම් බලන්නේ එකම පුණ්‍ය කටයුත්තකින් එක පැත්තකින් බිය රහිත බව ඔබ දන් දුන්නා, වෛර නැති බව දන් දුන්නා, අනිත් පැත්තෙන් ඒ කිරි ගොවීන් මේ මහතුන් උදෙසා ඔවුන්ගේ ජීවිතේ දියුණු කර ගැනීම පිණිස යම් උපකාරයක් කළා. ඒ අනුව මේ වන විට ශ්‍රද්ධා අභය දාන පුණ්‍ය ව්‍යාපෘතිය මගින් 1300කට ආසන්නව අහිංසක ගවයන් නිදහස් කර තිබෙනවා. අහිංසක සතුන්ගේ ජීවත් වීමේ අයිතිය සුරක්ෂා කරමින් මරණයට කැපවුන සතුන් ඉන් මුදවමින් මෙවන් උතුම් පුණ්‍ය කටයුතු සමගින් සම්බන්ධ වීමට ඔබටත් අවස්ථාව පවතිනවා. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණු වන්න.